ආයුබෝවන් ඔගලන්ට අද මම බලාපොරොත්තු වෙන ඔගලොත් එක්කලා කතා කරන්න ලීක්ස් ගෝවා බෙල් පෙපර් ඊළඟට තෝර පරිප්පු සහ සලාද කොළ අපි අස්වනු නෙලීම සිද්ධ කරන්නට ඕන කාලය පිළිබඳව ඉතින් මේකත් ඉතාමත්ම වැදගත් වෙයි ඔගලන්ට මොකද ගොඩාක් අය දැනුවත් නැහැ කොයි කාලෙද අපි අස්වනු නෙලීම සිද්ධ කරන්නට අවශ්‍ය කියලා දැන් අපි ලීක්ස් ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රභේදය අනුව දින ගණන ඇත්තටම වෙනස් වෙනවා සමස්තයක් විදියට ගත්තාම දවස් 135ත් දවස් 180ත් අතර අපිට මේ අස්වනු නෙලීම සිද්ධ කරන්නට පුළුවන් මම මේ කතා කරන්නේ අපි බීජ දාලා ලීක්ස් පැල කර ගැනීම පිළිබඳව දැන් ගොඩාක් අය මෙතෙන්දි මට මතක් කරන්නට උනේ ගොඩාක් අය මගෙන් ඇහුවා කොහොමද ලීක්ස් බීජ ලබා ගන්න කියලා දැන් මම ඔයගලන්ට කලින් කියලා දුන්නා ලීක්ස් මෙන්න මේ මුල් කොටස මෙන්න මේ මුල් කොටස පැල කරන්නේ කොහොමද පැල කරලා කොහොමද අපි මේ ලීක්ස් කොළ නැත්නම් ලීක්ස් ගහක්ම ලබා ගන්න කියලා අපිට ලීක්ස් පැල කරන්න පුළුවන් කොටස් දෙකක් ක්‍රම දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමයි සාමාන්‍ය මෙන්න මේ මුල් නැවත සිටවලා අනිත් ක්‍රමේ තමයි බීජ සිටවලා එතකොට මේ මුල් සිටවලා අපිට බීජ ලබා ගැනීම කරන්නට පුළුවන් මුල් සිටවලා බීජ ලබා ගන්න දැන් මේ විදිහට අපි මුල කපලා මම උගලන්ට කියලා දීලා තියෙන විදිහට අපි පස්මාද්දේ හිටවනවනේ ඊට පස්සේ ලස්සන්ට මේ වගේ කොළ එනවා කොළ ඇවිල්ලා මෙතන මලක් පිපෙනවා හරියටම දැන් මේ මම උගලන්ට කියන දින ගණන එනකොට මේකේ ලස්සන්ට මලක් පිපෙන ගන්නවා ඒ මල ටිකක් දැන් අපි හිතමු දවස් 135 දවස් 185 විතර යනකොට මල පිපෙන්න ගන්නවා ඒ මල පර වෙන දෙන්න. එතකොට අපිට ඒ ලීක්ස් ගහ පරිභෝජනයට ගන්න බෑ ඇත්තටම ලීක්ස් මල පිපෙනවා. ඒ මල හොඳට වේලෙන්න දෙන්න ඕනේ. ඒ මල වේලුණාට පස්සේ ඒ බීජ ටික ඕගලන්ට ලබා ගැනීම කරන්නට පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට දැන් මට ඕගලන්ට කියන්න ඕනේ අනිත් කාරණේ තමයි ලීක්ස් ගහ ගලවනකොට මේ ඔක්කොම ලීක්ස් කොළ ටික ඉහළට තියෙන්නට ඕනේ. පහලට බෙදිලා මෙන්න මෙහෙම මෙහෙම පහලට බෙදිලා තියෙන්නේ නැතුව ඉහළට තියෙන වෙලාවෙදි තමයි අපි ගලවීම සිද්ධ කරන්නට උනේ ගලවලා මෙන්න මේ මුල් ටික විතරක් ටිකක් හොදන්න මේ පත්‍රවලට වතුර එකතු වීම සිද්ධ කරන්නට එපා වතුර එකතු කරන්න නැතුව මෙන්න මේ ටික විතරක් හොඳට හොදලා ඔයගලන්ට ගබඩා කිරීම සිද්ධ කරන්නට පුළුවන් එතකොට ලීක්ස් වගාව පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ මේ දේවල් ටික තමයි අස්වනු නෙලීම පිළිබඳව ඊළඟට අපි බලමු ගෝවා දැන් ගෝවා වල ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දවස් 80ක් විතර යනකොට ගෝවා වල හොඳ අස්වැන්න එනවා එතකොට අපිට ගෝවා නෙලීම සිද්ධ කරන්නට පුළුවන් දැන් ගෝවා හදද්දී ගෝවා කොළ ටික එකතු වෙනවනේ එකතු වෙලා ගෙඩිය හොඳට වර්ධනය වුණාට පස්සේ ඔයගලන්ට එකතු කර ගැනීම සිද්ධ කර ගන්නට පුළුවන් මේ ගෙඩිය උබනකොට ටිකක් තද ගතියක් එන්නට ඕනි අර බුරුල් ගතිය නැතුව හොඳට ගෝවා ගෙඩිය අපි සාමාන්‍යයෙන් ගන්නකොට හොඳ තද ගතියට තියෙනකොට තමයි නෙලා ගැනීම සිද්ධ කරන්නේ මේකත් ප්‍රභේදය අනුව ටිකක් වෙනස් වෙන්නට පුළුවන් නමුත් සාමාන්‍යයෙන් දවස් 80කදී විතර ඒ කියන්නේ ගෝවා බීජ හිටවලා දින 80කදී අපිට මේ අස්වනු නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන් ගෝවා වගාව සිද්ධ කරන අයට ඊළඟට මම ඔයගලන්ට කියලා දුන්න බෙල් පෙපර් වගාව පිළිබඳව. දැන් ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපේ බෙල් පෙපර් වල පාට නැහෙනේ කියලා. පාට එන්නේ ඉදීමත් එක්කලා. දැන් ඔක්කොම පාට ඉස්සෙල්ලා කොළ පාටට තමයි හැදෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඉදෙනකොට තමයි මේ වර්ණ විපර්යාස වෙලා මේගොල්ලෝ රතු පාට හැදෙනවා, මේගොල්ලෝ කහ පාට හැදෙනවා, මේගොල්ලෝ කොළ පාටින්ම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේක ඒගොල්ලන්ගේ ආවේණික වර්ණය ලැබුණට පස්සේ තමයි අපි නෙලීම සිද්ධ කරන්නට ඕනේ. සාමාන්‍ය බෙල් පෙපර් වගාව කරනවා නම් ඕගොල්ලෝ දැන් ගෙවතු වගාවක් විදිහට කරනවා නම් ඕගොල්ලන්ට මේ පාට එකලම ගන්න ආසනම් පාට එනකන් ඉදලිවල නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරික වගාවක් විදිහට සිද්ධ කරන අයටත් මේ වෙලාවේදී මම කතා කරන්න කැමති අනිවාර්යයෙන්ම දැන් සමහරු බෙල් පෙපර් නෙලා ගැනීම සිද්ධ කරනවා ටිකක් හරි කොළ පාට තියෙන අවස්ථාවේ එහෙම කරන්න එපා සම්පූර්ණයෙන්ම මේ පහය එනකම්ම ඉන්න ඒ ආවට පස්සේ නෙලා ගැනීම සිද්ධ කරන්න ආවේනික වර්ණය ලැබුණට පස්සේ මේක නෙලා ගැනීම සිද්ධ කරන්නට ඕනේ සාමාන්‍යයෙන් දවස් 70ත් 80ත් අතර නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන් බෙල් පෙපර් වගාව බෙල් පෙපර් පැල කරන හැටිත් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මිරිස් කුලයටම තමයි මේ බෙල් පෙපර් අයිති වෙන්නේ මිරිස් සහ තක්කාලි මේ දෙකේ මිශ්‍රණයක් විදිහට තමයි මේ ඇත්තටම මේ බෙල් පෙපර් නිපදවීම සිද්ධ කරලා තියෙන්නේ ඉතින් මේ භෝගය
අපිට තක්කාලි මිරිස් පැල කරන විදිහටම පැල කරගන්න පුළුවන්. මේ කහපාට බෙල් පෙපර් ගෙඩියක් ගෙනල්ලා මේකේ බීජ ටික තවන් දාගන්න හොඳට බෙල් පෙපර් හදා ගන්න පුළුවන්. ඊළඟට මේ රතුපාට ගෙඩියක් ගෙනල්ලා ඒකෙන් රතුපාට බෙල් පෙපර් හදා ගන්න පුළුවන්. දැන් මේ වර්ණය එන්නේ ඒගොල්ලන්ගේ බෙල් පෙපර් ගෙඩිය හැදිලා ඒක වයසට ගියාට පස්සේ ඒක හරි කාලය සීමා වෙනකොට මෙයා මේකෙන් ගත්ත ඇට වලින් අපිට එනවා මේ පාට මේකෙන් ගත්ත ඇට වලින් එනවා අපිට මේ පාට බෙල් පෙපර්. ඉතින් මේ මේ මේවත් මම මේ කියන්නේ මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්න වලට පිළිතුරු විදියට. ඉතින් මේ හැමදේම ක්ලියර් කරගෙන යන්නේ ලේසි නිසා මම මේ දේවලුත් ඔයගොල්ලොත් එක්කලා කතා කරනවා. ඒ ගැන අමනාප වෙන්න එපා. මොකද වීඩියෝ එකේදී ගොඩාක් අය මේ මේ දේවල් පොත්වල සඳහන් කරගෙන කරන අය ඉන්නවා. මේ දැනුම ඉතින් ඒගොල්ලන්ට මම උදව් කරන්නට ඕනි. ඒ නිසා තමයි මේ දේවල් සීල් දෙීම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරි ඊළඟට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා තෝර පරිප්පු ලංකාවේ හොඳට වගා කරන්න පුළුවන්. මේ වෙනකොට තෝර පරිප්පු හැම දිනෙකම වගා කරන්න පටන් අරගෙන තියෙනවා. පරිප්පු වගාවදී මතක් කරන්න ඕනේ මම ඔබට පරිප්පු වගාව වීඩියෝ එකේදී කියලා ඇති. අපිට චෙන්නයි වල හදන පරිප්පු තමයි මෙහි හදන්න පුළුවන් වෙන්නේ. ඉන්දියාවේ හදන පරිප්පු ලංකාවේ හදන්න පුළුවන්. ලංකාවේ තෝර පරිප්පු කලින් ඉඳලම වගා කරන්න තියෙනවා. එතකොට තෝර පරිප්පු ඔයගලන්ට ඕන විදිහකට වගා කරන්න පුළුවන්. වැඩි දේශගුණික විපර්යාසයකට බලපෑමක් නැහැ. ඔයගලන්ට පේනා නේද මේ තෝර පරිප්පු වල කොලේ හරිම ඝනකම්. ඒක නිසා හොඳ හිරුවෙලියේ මේ තෝර පරිප්පු හදන්නට පුළුවන්. චෙන්නයි වල හදන පරිප්පු අපි ඉන්දියාවෙන් අපේ ලංකාවට ගෙන්වන පරිප්පු අපිට ලංකාවේ හදන්න පුළුවන්. ඒක දේශගුණික විපර්යාස වල බලපෑමක් නැහැ. මම මේක අවධාරණය කරනවා මොකද මම හොඳටම දන්නවා චෙන්නයි වල දේශගුණයේ සහ ලංකාවේ දේශගුණයේ ලොකු පරස්පරයක් නැහැ. ඉතින් ඒ නිසා චෙන්නයි වල පරිප්පු බීජ ගෙනල්ලා ලංකාවේ අපිට මේක කරන්න අදිතාලම දැම්මොත් ඉතාම හොඳ වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන්. වෙනත් රටවල් වල දේශගුණික විපර්යාස වලට මේ පරිප්පු නැතු වුණාට චෙන්නයි පරිප්පු වල ඒ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නටම ඕනේ. දැන් සාමාන්‍යයෙන් පරිප්පු වල හරිම කාලය තමයි පරිප්පු වල කරල පිරෙන්නට ඕනේ. දැන් මේ හැදෙන කරල හොඳට පිරිලා ඒ කියන්නේ හොඳට ඇට බේරෙනවා කියලා අපි කියන්නේ මෙන්න මේ ඇට බේරිලා පරිප්පු කරලේ තද කොළපාට නැති වෙන අවස්ථාව. ඒ කියන්නේ තද කොළපාට නැති වෙලා මේක ලා පාටකට හැරෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බීජ හිටවල දවස් 55ත් 85ත් අතර කාලෙදී අපිට මේක නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඒක හොඳටම මේ පැහැෙනකම් මේ ඉන්නට ඕනේ නැහැ. අපිට පුළුවන් සාමාන්‍ය ලා කහපාටට වගේ හැරෙන වෙලාවෙදී අපිට පරිප්පු බීජ නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඒක ගැනත් මතක් කරන්නට ඕනේ. ඊළඟට අපි බලමු සලාද. සලාද කියලා කියන්නේ අපි ඉතාමත්ම හරිම ආසාවෙන් හදන භෝගයක්. හැබැයි දැන් මම හැමතිස්සෙම දකින දෙයක් තමයි හයිඩ්‍රොපොනික්ස් වල සලාද කොළ හදන්න අපේ අය ගොඩාක් කැමති. ඉතින් ඇයි අපි හයිඩ්‍රොපොනික්ස් වල හදන්නේ? මේක තමයි මට තියෙන ලොකුම ගැටලුව. හයිඩ්‍රොපොනික්ස් කියලා කියන්නේ අපි ඔය ඇල්බර්ට් සොලූෂන් හරි මොනවා හරි එහෙම සොලූෂන්ස් දාලා අපි මේකේදී ඇත්තටම ඕගනික් සොලූෂන්ස් උත් නෙමෙයි පාවිච්චි කරන්නේ. විවිධ न्यूट्रिशन्स मिक्स करता पोषक इकतु करपू हाइड्रोपोनिक्स जल वगावितम जलकरण वगावितम गुडका सलाद वगा करवाशन अब सलाद वगा किरी में कर पुलवा सामान्य मम मगे एक वीडियो कीलदून केसेल कोटवल कोहमद सलाद वगा करानील मुखद केसेल कोटवल इताम हुदीन जल රදා පවතිනවා. එතකොට ඒකට අපිට කොහොබත් හරි එහෙම නැත්නම් කොම්පෝස්ට් හරි දාලා ඉතාලම හොඳින් සලාද වගා කිරීම කරන්නට පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මම දැක්නවා වගකිව යුතු අංශ පවා මේ හයිඩ්‍රොපොනික්ස් මිනිසුන්ට ලං කරන්න උත්සාහ කරනවා. හයිඩ්‍රොපොනික්ස් කරන්නට ඕනේ වගා කරන්න මාධ්‍යයක් නැති අය. ඉතින් අපි ලංකාවේ අය විදියට අපි හරිම වාසනාවන්තයි. අපිට හොඳ පසක් තියෙනවා. ඉතින් අපි පසක් තියාගෙන මෙච්චර අයන පෝෂක තියෙන පසක් තියාගෙන ඇයි අපි හයිඩ්‍රොපොනික්ස් වලට යන්නේ? ඒකෙන් කරන්නේ අපි අපේ ජලය අපිට මේ සබාදහමේ මේ විශ්වයේ ආශිර්වාදයෙන් අපිට ලැබිලා තියෙන ජලයේ තියෙන මේ පිරිසිදුකම අපි නැති කරගන්නවා. දැන් මම කියන්නේ gedara punchi තැනක අපි හදාගන්න හයිඩ්‍රොපොනික් සිස්ටම් එක ගැන නෙමෙයි. මේක අපි දැන් වෙන රටවල් වල පස නැති නිසා ඒගොල්ලෝ ජලයේ මාධ්‍යයක් කරගෙන වගා කිරීම කරන්න පටන් අරගෙන තියෙන වෙනත් රටවල් වල. අපි ඒක දිහා බලාගෙන ඉඳලා අපිට කොයිතරම් දේවල් තිබුණත් අපි ඒ දේවල් ප්‍රයෝජනෙට ගන්න නැතුව පස ප්‍රයෝජනෙට ගන්න නැතුව අපි ජලයේ මහා පරිමාණයේ හයිඩ්‍රොපොනික්ස් තාක්ෂණයට යන්න සූදානම් වෙනවා.
ඉතින් එතකොට මේකේ තියෙන එක්තරා දෙයක් පළවෙනිම දේ තමයි මේක අපි කාබනික වගාවකට යොමු වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම රසායනික වගාවක් සිද්ධ කිරීම පළවෙනි දේ. දෙවෙනි දේ රසායනික පෝෂක ඔක්කොම ජලයට ගිහිල්ලා ඒ ජලය අපි නැවත බැහැර කිරීමේදී අපි ඔක්කොම ජලය දූෂණය කරනවා. ඉතින් මේ දේවල් අවම වෙන්න ඕනේ. මුළු ලංකාවම කාබනික දිවයිනක් කරොත් අපිට ලොකු දෙයක් කරන්නට පුළුවන්. මොකද අපේ රටේ තියෙන ගුණාත්මකභාවය වැඩි වෙනවා. අපිට විදේශ සංචාරකීන් පවා මේ රටට එන මේ ඒගොල්ලන් මේ මේ සංචාරයේට එන ප්‍රවණතාවයත් වැඩි වෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ රටේ තියෙන තනිකරම කාබනික දේවල් විතරයි කාබනික එළවලු පළතුරු විතරයි කියලා. ඒක නිසා අපේ ගුණාත්මක භාවයත් වැඩි වෙනවා. මේ විදේශ සංචාර විදේශයකින් අපේ රටට එන එකත් අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට විදේශ විනිමයත් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා සලාද කොයිම වෙලාවකවත් මංගලංගෙන් හරිම ආදරෙන් ඉල්ලනවා හයිඩ්‍රොපොනික්ස් වලට යන්න එපා. මේක ඇත්තටම නවත්තන්න මම ඒක ඉතාමත්ම කරුණාවෙන් මතක් කරන්නට අවශ්‍ය දෙයක්. ඉතින් දැන් මේ සලාද වල අපි සලාද නෙලීම සිද්ධ කරද්දී සාමාන්‍යයෙන් දවස් 45 60 අතර අපිට නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. හොඳට මතක තියාගෙන අර මේරිච්ච ගතියට එන්නේ නැතිව කොලේ කොලේ සාමාන්‍යයෙන් සුමට ගතියට එනකොට ඒ කියන්නේ හරිම ලාමක ගතියට එද්දී අපිට නෙලීම සිද්ධ කරන්න පුළුවන්. ගොඩාක් මරුවාම අපිට කන්නට බැහැනේ, හරි අමාරුයිනේ. ඒ නිසා හරිම සුමට අවස්ථාවේදී සාමාන්‍යයෙන් දවස් 45ක් විතර ගියාම අපිට නෙලා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් මේ භෝග ටික අද මේ වීඩියෝ එකේදී කරන්නේ. තවත් භෝග ගැන මම ඉදිරියට ඔයගලන්ට හඳුන්වා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ නිවැරදි කොයි කාලෙද මේ මේවා නෙලා ගැනීම සිද්ධ කරන්න කියන එක ගැන මතක් කරනවා මේ අපේ දෙවැනි වීඩියෝ එක. ඉදිරියටත් වීඩියෝස් කීපයක්ම එන්න බලාපොරොත්තු වෙන් තියෙනවා. මම කරන්න බලාපොරොත්තු වෙන් තියෙනවා ඔයගලන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. මේ වීඩියෝස් සමඟ රැඳී ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.